ඔන්න අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවිල්ලා තියෙන හැමෝටම තියෙන ගැටලු දෙකට විසඳුම්. ඒ කියන්නේ මේ දවස්වල ගොඩාක් මැස්සෝ ඉන්නානේ. අන්න යාළව පළවා හරින ක්‍රමයක් සහ ඒ වගේම අපේ යටිපතුල් එහෙම මේ දවස්වල පැලෙන්න ගන්නවානේ රස්නේ වැඩි නිසා. ඉතින් ඒකටත් කරන්න පුළුවන් හොඳම සාර්ථකම විසඳුමක් අරගෙන තමයි මම ඇවිල්ලා තින්නේ. එහෙනම් අපි බලමුකෝ මේ වැඩ දෙකම කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට ඕන වෙනවා කොහොමද කොළ අතු ටිකක් මෙන්න මේ වගේ ඉති ටිකක් කඩාගෙන එන්න ඕනේ. ඒ වගේම කපුරු බෝල ටිකත් ඕන වෙනවා. ඔන්න ඔය කපුරු බෝල ටික මම ඔය පෙන්වන විදිහට කඩදාසියක් ඇතුලේ තියලා ගලක් අරගෙන කොඩු කරගන්න ඕනේ. ඉතින් මේකට වංගෙඩි හැම පාවිච්චි කරන්න එපා. මේවා සැරයින්. ඉතින් අපි කන බොන දේවල් වලට යන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඔය විදිහට කොඩු කරගෙන ඉවර වෙලා මෙන්න මේ වගේ පරණ භාජනයක් අරගන්න. ඔයාලා කෑම උයන්නේ නැති භාජනයක් අරගෙන ඒකට මේ කපුරු කොඩ ටිකයි ඒ වගේම කොහොම කොළ ටිකයි දාගන්න ඕනේ. ඉතින් ඔයාලා කොහොම කොළ ඔන්න ඔය විදිහටම කඩලා දාගන්න. බ්ලෙන්ඩ් කරන්න එහෙම එපා. එතකොට ස්ප්‍රේ බොටල් එකට දාගත්තාම හිර වෙනවා. ඉතින් ඔය විදිහට දාලා ඉවර වෙලා කපුරු කොඩ ටිකත් මේකට එකතු කරගන්න ඕනේ. සමහර විට දකින්නත් ඇති මේ දවස්වල අපේ ගෙදරටත් මැස්සෝ ඇවිල්ලා තියෙනවා. මොකද මේ වැස්සත් එක්කන්ම එක පාට මැස්සෝ ඇඩියලා. ඒ නිසා අපි ඉක්මනටම මෙයාලව අයින් කරගන්න ඕනේ කියලා හිතුවා. ඔයාලටත් ඒ ප්‍රශ්නේ ඇති කියලා හිතලා තමා මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔන්න ඔය විදිහට ඊට පස්සේ මම ලිප ඔන් කරලා තියාගන්නා ලිපෙන් මේ ටික හොඳට තැම්බෙනකම්. ඉතින් කපුරු කුඩු ටිකයි කොහොම කොළ ටිකයි ඔය විදිහට තැම්බෙනකම් ඉන්න ඕනේ. හොඳට වතුර බුබුලු වෙනකන් නටනකම්ම තැම්බෙන්න ඕනේ. දැන් නම් ඔය විදිහට සම්බෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් යන්තම් පොඩ්ඩක් කලවම් කරගන්නවා. මේකට මං හැන්දක්වත් පාවිච්චි කරේ නැහැ. ඔය විදිහ පොඩි ලී කූරකින් වගේ තමයි මේක කලවම් කරගත්තෙත්. දැන් ඔය ටික ලිපෙන් අයින් කරලා හොඳට නිමෙනකන් තියාගන්න ඕනේ. එතකොට මේ කොහොඹ කොළවල සාරය හොඳට මේකට උරා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ස්ප්‍රේ කරගන්න. ඔය විදිහට මං ඒ ලී කෝටු කැල්ලෙන් වගේම ඔන්න ඔය කොහොඹ දළු ටික අයින් කරලා දාගන්නවා. මංගව මේ තියන්නේ ක්‍රීම් එකක් යූස් කරලා ඉවර වෙලා මං අයින් කරපු බොටල් එකක්. ඒ වගේ එකටත් පුළුවන්, ස්ප්‍රේ බොටල් එකටත් පුළුවන්. ඔන්න ඔය විදිහට ඒ ටික ඔක්කොම මේක ඇතුළට දාගන්නවා. ඉතින් ඔයාගේ මැස්සෝ එන තැන් තියෙන ඇතින ඔයාලගේ ගෙවල් වල කෑම ඔයාලා කන තැන් වලට දාගන්න එපා. ඔය බිම ඒ වගේම තව ඔය කොන්ක්‍රීට් දාලා තියෙන තැන් වල එහෙම මැස්සෝ ඉන්න පුළුවන්. ඒ වගේ තැන් වලට දාගන්න. ඔන්න ඔය වගේ මැස්සෝ ඉන්න ඔයාලට පේනවා ඇති. ඉතින් ඔය තැන් වලට දැන් මේක ඉහින්න තමයි හදන්නේ. මම කියන්නේ ඔයාලට මේකෙන් මැස්ස මැරෙනවා කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. මේ හරියට ආය මැස්ස එන්නේ නැතුව තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඒ වැඩේ ඉවර කරගත්තේ. දැන් මං කියා දෙන්න හදන්නේ යටිපතුල් පැලෙන අයට ඒක සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන් හරිම ලේසි ක්‍රමයක් ගැන. ඔන්න ඔය විදිහේ ඉටිපන්දමක් අරගෙන ඒක පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. මං හිතන්නේ ඔයාලා මේ වැඩේ නම් කරලා තියෙන්න පුළුවන් කියලා. ඉතින් වැස්ලින් වලටත් වඩා මේක මේ ගොඩක් සාර්ථකයි. ඉතින් මාත් පාවිච්චි කරා. ඇත්තටම ගොඩාක් හොඳයි. මොකද මේ දවස්වල නම් මගේ යටිපතුල් ටිකක් පැලෙනා. මොකද අච්චාරු හැම නිතරම අපේ ගෙදර හදනවනේ. ඉතින් ඒවා කැවෙනකොට යටිපතුල් ටිකක් පැලෙනවා. ඔන්න ඔය විදිහට දැන් මං ඒකට ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගන්න. ඉතින් ඔයාලට පේන ඇති ඔලිව් ඔයිල් නැත්තම් පොල් තෙල් චුට්ටක් හරි දාගෙන මේ වැඩේ කරගන්න. මේක ඉටි තමයි ප්‍රධානම අමුද්‍රව්‍ය. දැන් එහෙනම් අපි මේ ටික ඩබල් බොයිල් කරගමු. ඩබල් බොයිල් කරනවා කියන්නේ ඔන්න ඔය වගේ වතුර එකක් යටින් තියලා ඊට උඩින් මේ භාජනය තියලා රත් කරගන්න එක. මොකද ඔලිව් ඔයිල් කියන දේ අපි ගොඩාක් රත් කරන්නේ. අපි කොණ්ඩෙට පාවිච්චි කරත් ඒක යන්තම් තමයි රත් කරගන්නේ. ඔන්න ඔය විදිහට වතුර එක නටනකම්ම මේ ටික දිය වෙනකම්ම රත් කරලා ලිප ඔෆ් කරලා එලියන් ටිකක් තියලා තියන්න ඕනේ.
ඉතින් මං දැන් සති 3ක් විතර කිසිම සත්කාරයක් මගේ කකුලට කරේ නැහැ. මොකද මට ඔයාලට වීඩියෝ එකට පෙන්වන්න ඕන වුණා යටිපතුල් මෙහෙම පැලිලා තියෙනකොට අපි කොහොමද ඒක පිරිසිදු කරගෙන ඒ වගේම ඒක දිගටම හොඳ කරගෙන තියාගන්න කියලා. ඉතින් ඒ නිසා මං ඔය වගේ මගේ යටිපතුල් ටිකක් පැලෙන්නත් දුන්නා මේ දවස්වල අච්චාරු ඒ වගේ දේවල් නිසා ඔන්නෝම වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ දැන් මං යටිපතුල් දෙක ගොඩාක් හොඳට වොෂ් කරගත්තේ නැහැ. සාමාන්‍ය විදිහට හොදලා ඔන්න ඔය වගේ ඉටි ටික ගා ගන්නවා. මේ ඉටියක වැස්ලින් වගේමයි. ඉතින් ඔන්න ඔය විදිහට හොඳට යටිපතුල් වල ගා ගන්නවනේ. ඔයාලා මේ දේ රෑ කරලා උදේ ඉතුරු ටික කරන්න ඔය වගේ ගාලා රෑ නිදා ගන්න. හැබැයි මං අද ඔයාලට මේක වීඩියෝ එකට පෙන්වන්න නිසා මම හිතුවා පැය 3-4කින් අයින් කරලා ඔයාලට පෙන්වන්නම් කියලා. තවත් හොඳම රිසල්ට් ගන්න පුළුවන් රෑ එළි වෙනකන් තියාගත්තාම. ඉතින් දවල්ට එහෙම එහෙ ඇවිත් එනවා, එතකොට කුණු ගෑවෙනවා, ඒ වගේ දේවල් එනවා. ඒ නිසා ඔයා රෑට අනිවාර්යෙන්ම මේ දේ කරලා බලන්න. හැමදාම කරන්න ඕන දෙයක් නෙමෙයි මේක. ඔයාලා සති 2-3කින් මේ දේ ආයෙම කරන්න. එතකොට ඔයාලට මේ විදිහටම යටිපතුල් දෙක හොඳ කරගෙන දිගටම පවත් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වැලි කඩදාසි වල දැකා තියෙනානේ. ඉතින් ගෙවල් හදන අය තමයි මේවා පාවිච්චි කරන්නේ බිත්ති එහෙම කපන්න. ඉතින් ඔන්න ඕකේ 180 වැලි කඩදාසි. ඒ කියන්නේ අර ගොඩාක්ම සිනිඳු එක තියෙන්නේ. ඒ වගේ එකකින් කපන්න. මේක බය වෙන්න එපා, තුවාල වෙන්නේ නැහැ. යටිපතුල් වල තියෙන මේ උඩහම මේකෙන් අයින් වෙලා යනවා. මං ඔයාලට කියනවා රිදෙන්නේ නැහැ, බය වෙන්න එපා. හැබැයි 180 විතර එකක්ම අරගන්න. 80 විතර කපන්න ඔයාලා. ඔයාලගේ ගොඩාක්ම පැලිලා පැලිලා උඩට ඇවිල්ලා තියනවනම් ඉතින් තුවාල වෙයි වගේ කියලා හිතනවනම් ඒ දේ කරන්න එපා. අන්න ඒ වගේ ගලක් වගේ එකක් අරගෙන ඔයා යටිපතුල හොඳට පිරිසිදු කරගන්න. ඉතින් දැන් මේ වැඩේ ඉවරයි. ඊට පස්සේ අපි මේ කරන්නේ උණු වතුර භාජනයක් අරගෙන ඒකට ලුණු කුඩු දාලා ඒ වගේම ෂැම්පු ටිකක්, දෙහි ටිකක් සහ බේකින් සෝඩා ටිකක් දානවා. බේකින් සෝඩා ඔයා ගාව තියෙනවා නම් දාගන්න, අත්‍යවශ්‍යම නැහැ. තියෙනවා නම් හොඳයි. ඉතින් ඔය දේවල් ලුණුයි දෙහි විතරක් හරි දාලා ඔයා ඔයාට ගැළපෙන විදිහට මේක හදාගන්න. ඉතින් ඔය ඉටි එක ඔයාලා වැලි කඩදාසියෙන් වගේ කපන්න ඕනේ උදේට තමයි. ඒ කියන්නේ ඉටි ටික හොඳට යටිපතුලේ ඇලුනා වගේ තිබ්බහම තමයි ආයෙදේ කරන්න ඕනේ. මම මේක එවලෙම පෙන්නුවා පැය 3-4ක් විතර ඉඳලා. ඊට පස්සේ උදේට ඔයාලා මේ විදිහට සෝදලා ඔයාලගේ කකුල් දෙක ගොඩක් පිරිසිදු කරගන්න. මන් දෙහි කෑලි වලිනුත් ඔය වගේ මගේ කකුල් දෙක අතුල්ල ගන්නවා. ඇත්තටම මේකෙන් හොඳ රිසල්ට් තියෙනවා. මම මේ විදිහට ඔක්කොම මගේ කකුල් දෙක ක්ලීන් කරගෙන ඉවර වෙලා මම මොනා හරි ක්‍රීම් එකක් ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් වැස්ලින් ගන්න, ඒ වගේම ඔලිව් ඔයිල් ගන්න, ඒ වගේ දෙයක් ගාලා තියාගන්න පුළුවන්. මේ පාවිච්චි කරන්නේ මම යටිපතුල් වල ගන්න ක්‍රීම් එකක්. ඉතින් ඔන්න ඔය විදිහට ඒ ක්‍රීම් එක මම ගා ගන්න. ඔයාලට තියෙන දෙයක් ඔයාලොම ගා ගන්න. ඒ වගේම ගොඩාක් වතුර බොන්න, එතකොට යටිපතුල් පැලෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වීඩියෝ තමයි මං අද ඔයාලට අරගෙන ආවේ. එහෙනම් ඉතින් channel එකත් subscribe කරන්න කියලා ඔයාලට ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.